අද තමයි ඉස්සෙල්ලම මම මාලිගාවට ඇවිල්ලා තියෙන්නේ. අද තමයි පළවෙනි සැරේ මාලිගාවට ගියේ. අපිට පසර කිහිපයක්ම වෙසක් සමරන්න බැරි වුණා. කොරෝනා වසංගතය ඇතුළු හේතු රැසක් ඒකට බලපෑවා. ඒකටත් හරියන්න මේ වතාවේ ලංකාව පුරාම වෙසක් සැමරුම ජයටම සිද්ධ කෙරුණා. මහනුවර හා ඒවට ජනතාවත් මේ වතාවේ ජයටම වෙසක් සැමරුවා. කටුගස්තොට ඉඳලා ගැටඹෙට යනකම් වෙසක් කලාප 10ක්. ආමිස පූජා වගේම ප්‍රතිපත්තිමය පූජා වැඩසටහන් ගොඩයි. දාන ශීල වැඩසටහන් වගේම දන්සල් තොරන් වෙසක් කූඩු තරඟ හා භක්ති ගීත වැඩසටහනොත් විශාල වශයෙන් පැවැත්වුණා. ඔය වැඩසටහන් අතරේ වෙසක් සැමරුම මූලික කරගෙන කලාතුරකින් දකින්න ලැබෙන ටිකක් වෙනස් සිදුවේ කටයුත්තක් දැක ගන්න ලැබුණා. එක පැත්තකින් හිතුවොත් ඒක මහා පුණ්‍ය කර්මයක්. තවත් පැත්තකින් හිතුවොත් ඒක ලෝකේ ලස්සන කරන්න කරපු වැඩක්. නුවර කියන්නේ දළදා සමිඳුන් වැඩ සිටින ඓතිහාසික පුරවරයක්. දළදා සමිඳුන් වැඩ සිටින මේ සෙන්කඩගල පුරවරයේ ඉන්න කෙනෙක් දළදා වහන්සේ වැඳපු දාගෙන නැහැ කිව්වොත් ඒක විශ්වාස කරන්නත් බැරි තරම් නේද? නුවර ඉඳලා ගොඩක් දුරින් නෙවෙයි. නුවර ඉඳලා කිලෝමීටර් 20කටත් වඩා අඩු දුරක ඉන්න කෙනෙක් මාලිගාව වැඳලා නැහැ කිව්වොත් ඒක කොහොමත් විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒක ඇත්ත. මේ පුංචි පැටව ඉන්නේ නුවර ඉඳලා කිලෝමීටර් 20කටත් වඩා අඩු දුරකින් තියෙන පාසලක. අධ්‍යාපනයේ වර්ගීකරණය කිරීම යටතේ දුෂ්කරයයි කියන ඉස්කෝල දෙකක ඉන්න දරු පැටව ටිකක්. දළදා වහන්සේ විතරක් නෙවෙයි නුවර ඉඳලා තවත් කිලෝමීටර් 5ක් විතර දුරින් තියෙන පේරාදෙණිය මල්වත්තටත් මේ දරුපටව කවදාවත්ම ගිහිල්ලා නැහැ. මේ අය දළදා වහන්සේ මහනුවර වැඩ ඉන්නවා කියලා දන්නේ පෙළ පොතෙන් විතරයි. පේරාදෙණියේ උද්භිත උද්‍යානයක් තියෙනවා කියලා දන්නේ ශිෂ්‍යත්ව විභාගයේ පෙරහුරු ප්‍රශ්න පත්‍රවල විතරයි. ඉතින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන ලෝකේ ලස්සන කරන්න හිතපු එම කාර්ය මණ්ඩලය තවත් පරිත්‍යාගශීලීන් රැසකුත් එකතු කරගෙන මේ දරුවන් දළදා මාලිගාවටයි මල්වත්තටයි කැන්දන් එන්න වැඩසටහනක් සකස් කළා. නිකම්ම නෙමෙයි බස් දෙකකුත් අරගෙන තමයි මේ මාමලා නැන්දලා දරුවන් හොයාගෙන ඒ ඉස්කෝලවලට ගියේ. උදේ 7:00 වෙනකොට සැප පහසු බස් දෙකක් අරගෙන ගිය කච්චේරියේ නැන්දලා මාමලා මේ පුංචි පැටව බස් වලට නැග්ගවා ගත්තේ ආචාර්ය මණ්ඩලයත් එක්කමයි. ඔන්න මේ මල් කැකුළු වගේ පුංචි දරු පැටව ටික දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවට කැන්දන් ආවා. පේලි හැදිලා මේ දරුවෝ දළදා වහන්සේ වඳින්න යනවා. සාමාන්‍යයෙන් මාලිගාවට යන වැඩි දෙනෙක් දළදා සමිඳුන් වැඳ පුදා ගන්නේ මල් ආසනයේ ඉදිරිපිට ඉඳලයි. ඒත් අස්කිරි සහ මල්වතු මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමා දළදා සමිඳුන් වැඩ සිටින ගන්ධ කුටිය ළඟටම ගිහින් දළදා සමිඳුන්ට නමස්කාර දක්වන්න අවස්ථාව ලබලා දීලා තිබුණා. ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. කලාතුරකින් ලැබෙන අත්දැකීමක් ලබා ගන්නටත් අවස්ථාව ලැබීම මේ අයගේ පිනක්.
පොතෙන් විතරක් අහලා තිබ්බ දලදා වහන්සේ ගැන දලදා මාලිගාවේ මග පෙන්වන මාමා කෙනෙක් දරුවන්ට හොඳටම කියලා දුන්නා. දලදා මාලිගාවේ ගේට්ටුවෙන් ඇතුළු වුණ වෙලාවේ ඉඳලා අපි ඒ ගෞරවේ ඒ විදියටම ආරක්ෂා කරන්න ඕනේ. ඔන්න දලදා මාලිගාව වැඳ පුදාගත්ත මේ දරුවන්ව ආපහු අර බස් වලටම නැගගත්තා. හැබැයි දැන්ම ගෙදර ඇරලවන්න එහෙම නම් නෙවෙයි. දැන් යන්නේ අර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලින් විතරක් අහලා තිබුණු පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ පැත්තටයි. දරුවන්ගේ භාෂාවෙන් කිව්වොත් පේරාදෙණිය මල්වත්තටයි. පේරාදෙණිය උද්භිත උද්‍යානයේ කාර්ය මණ්ඩලයත් මේ දරු දැරියන්ට ප්‍රවේශ පත්‍ර නොගෙනම ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා තිබ්බා. දරුවන් බස් එකෙන් බැහැපු ගමන් මල්වත්ත පුරාම දිව්වේ මිටින් මුදා හැරපු කුරුල්ලන් හා කිරිල්ලියන් වගේ. හරිම සතුටුයි. ඔන්න ඒ දරුවන් ඒ අයගේ හිතේ ඇති වෙන සතුට පිටකලේ මෙන්න මේ විදිහටයි. ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. අපි කවදාවත් මෙහෙම ට්‍රිප් එකක් ඇවිල්ලා නැහැ. මේ මෙහෙම ට්‍රිප් එකක් අපිට මෙහෙම සලස්සලා දුන්නට ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අද අපි ලස්සන ට්‍රිප් එකක් ආවා. ඒක අපිට සංවිධානය කරලා දුන්න හැමෝටම ගොඩක් ස්තුතියන් දෙන පළවෙනිම අපිට මේ ට්‍රිප් එකෙන්ද අපෙන් කිසිම මුදලක් අය කරේ නැහැ. ඒ මේ වගේ දුෂ්කර පාසල් වලට මේ මහත්මීන් කරන මේ කැපවීමට අපි ගොඩක් ස්තුතියන් දෙනවා. සතුටුයි. අනමත් එක්කන් එන්න. पार किया पार මාලිගාව වැඳ පුදාගෙන මල්වත්ති දුවල පැනලා සින්දු කියලා විතරක් මේ දරුවෝ ආපහු යවන්න කච්චේරියේ මාමලා නැන්දලාට ලෝභකමක් ඇති වුණා. ඇයි දුවල පැනලා හොඳටම මහන්සිනේ. ඒ හින්දා මේ පුංචි පැටවු ටික මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටම එක් කරගෙන ආවා. ආවා විතරක් නම්මද ඇවිත් පුංචි කෑම වේලක් දෙන්නත් සැලසුම් කරලා තිබ්බා. දැන් නම් ටිකක් හවස් වෙගෙන එනවා. ගෙදර යන වෙලාවත් හරි වගේ. ඒත් මේ පුංචි දරුවෝ හිස්සතින් ආපහු යවන්නත් සංවිධායක මණ්ඩලය කැමති වුණේ නැහැ. ඒ හින්දා මේ පුංචි පැටවුන්ට ඕනෑ කරන පොත්, පෑන්, පැන්සල් ඇතුළු පාසල් උපකරණ එක්ක පාසල් බෑග් එකකුත් ලබා දුන්නා. බලන්නකෝ දරුවන්ගේ මූණේ තියෙන හිනාව. හරියට වෙසක් හඳ පායලා වගේ නේද? සතුට වැඩි කමටද මන්දා. ඔන්න පුංචි කොළු පැංචෙක් මයික් එකත් අතට ගත්තා. ලොකු මහතෙන් කෙනෙක් කතා කරනවා වගේ මේ කොළු පැංචා කච්චේරියේ මාමලා නැන්දලා ඉදිරියේ කතා කළා. අපේ ප්‍රින්සිපල් සර් යමදලාම ගියා ඉස්කෝලේ පොඩි ළමයි පොඩි සංඛ්‍යාවක් වුණාට අපේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලයක් කියලා කියන්න කියලා. ඒ වචනේ තේරුම මම අද තේරුණා. අපේ දැන් බස් වලට ගොඩ වුණ මේ දරු පැටව ආපහු ගෙවල් වලට යන්නයි හදන්නේ. දරුවන්ට හරිම සතුටුයි. දරුවන්ට විතරක් නෙවෙයි මේ වැඩේට උර දීපු කච්චේරියේ නැන්දලා මාමලා හැමෝටම සතුටුයි. අපි හැමෝටම හැම දෙයක්ම එක වගේ ලැබෙන්නේ නැහැ. රූපය, ධනය, බලය සහ ශක්තිය විතරක් නෙවෙයි. ගතිගුණ පවා අපිට ලැබෙන්නේ එක එක විදිහට. එක එක මට්ටමට. සමහරුන්ට ඕනෑවටත් වඩා ලැබෙද්දී
තවත් සමහරුන්ට ලැබෙන්නෙම නැති තරම්. ඒක ලෝක ස්වභාවයේ වෙන්න පුළුවන්. ඒත් අපිට අඩු වැඩි විදියට ලැබිලා තියෙන දේවල් එකිනෙකා අතර බෙදා හදා ගන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද? හැමදේම තමන්ටම විතරක් කියලා හිතාගෙන කොච්චර ලැබුණා සෑහීමකටපත් නොවේ. හැමදේම බදා ගන්න ඔට්ටු වෙන පිරිසකුත් අප අතර ඉන්නවා. ඒ වගේ උදවිය අතරේ මේ විදිහට බෙදා හදාගෙන සතුටු වෙන අයත් නැතුවම නෙවෙයි. ඒ කියන්නේ මේ ලෝකෙ ලස්සන කරන්න තමන්ට පුළුවන් විදිහට වීරිය වඩන අයත් ඉන්නවා කියන එකයි. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. මේ විදිහට හිතන පතන මිනිස්සු ඉන්නවා නම් ලෝකෙ කොච්චර ලස්සන වෙයිද? වගේ අපේ පාසලේ ගත්තාම සමහර පවුලකින් ළමයි 4 දෙනෙක් 5 දෙනෙක් වෙන පවුල් පවා තියෙනවා. ඒ ළමයි සියලු දෙනාටම පාසල් උපකරණ පවා ලැබෙනවා. මම හිතන්නේ ඒක මේ ළමයින්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලටත් විශාල ධෛර්යයක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ දරුවන්ට ලොකු මානසික අවශ්‍යතාවයක් තිබුණා මෙහෙම ට්‍රිප් එකක් ඕනි කියන එක. නමුත් සංවිධානය කරගන්න අපිට ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට මේක ලොකු ළමයින්ගේ වාසනාවක් කියලා මම දකින්නේ. ඒත් එක්කම අපිට මේ දරුවන්ට උවමනාව තිබුණා මේ හොඳ බස් එකක යන්න. ඉතින් බස් එක දකිනකොටම දරුවෝ කිව්වේ අපි හිතපුම බස් එක තමයි අපිට ලැබිලා තියෙන. ඒතකොට මම හිතනවා ගමන වගේම අපිට මේ සලසපු පහසුකම් සියල්ලම දරුවෝ බලාපොරොත්තු විදිහට ලැබුණා කියන එක.